ලංකාවේ ඉතාම තීරණාත්මක බෙදීමද සටන් වෙලා තියෙනවා. ඉස්සර තිබේ බොරු බෙදීම් යුද්ධයද සාමයේද යුද්ධේ වර කරේ කවුද 2010 දී ප්‍රජාතන්ත්‍රවාදයේද ඒකාධිපතිවාදයේද 2015 දී ජාතික ආරක්ෂාව ජාතික අනාරක්ෂිතතාවයේද 2019 දී ඒ ඔක්කොම එකල හදපු බෙදීම් එකක්වත් ඇත්ත මහපොළවේ ඇත්ත බෙදීම නෙවෙයි. ඇත්ත බෙදීම මොකද්ද? උඩ ඉන්නවා අපි සූරා කන ඉත අතලොස්සක් යට ඉන්නවා පොදු පීඩාවට පත් වුණු විශාල ජනතාව. ඔන්න බෙදන්න ඕන තැන බෙදන්න ඕන නේද? සිරස් අතර නෙවෙයි තිරස් අතර. අපි බෙදුවේ මෙහෙම ගම් දක්වම මෙහෙ බෙදුවා. බෙදන්න ඕන මෙහෙම උඩ ඒගොල්ලෝ යට අපි. මොකද කියන්නේ? ඒක තමයි ඇත්ත බෙදීම. ඒ නිසා අද ඒගොල්ල කලබල වෙලා තියෙන මෙන්න මේ බෙදීමට. ඒගොල්ල හිතුවේ නෑ මේ බෙදීම ලංකාවේ සිද්ධ වෙයි කියලා. ඒගොල්ල හිතුවා බොරු බෙදීම හැමදාමත් ඉන්න පුළුවන් වෙයි කියලා. මහින්ද එපා වෙනකොට රනිල්, රනිල් එපා වෙනකොට මහින්ද. මහින්ද එපා වෙනකොට සජිත්, සජිත් එපා වෙනකොට රුවන් විජේවර්ධන. රුවන් විජේවර්ධන එපා වෙනකොට නාමල්, නාමල් එපා වෙනකොට නේද තව කවුරු හරි. පැලන්තියට බලය ඉල්ලලා තිබ්බේ. ඒගොල්ල කවදාවත් හිතුවේ නෑ මේ නව ප්‍රභු පැලන්තියට රෙව්ව දූෂිත ප්‍රභු කණ්ඩායමට රෙව්ව පොදු ජනයාගේ ව්‍යාපාරය ශක්තිමත් ලෙස වර්ධනය වෙයි කියලා ඒගොල්ලෝ කවදාවත් කල්පනා කරේ නෑ. ලංකාවේ අන්නේ බිදුම් රේඛාව ඇති වෙලා තියෙනවා. දැන් තියෙන කඳුරු දෙකයි. ඊළඟ ජනාධි ඊළඟ ඕනෑම ජාතික මැතිවරණයකදී අපේ රටේ ප්‍රධාන කඳුරු දෙකයි තිබුණේ. එකක් ජාතික ජන බලවේගයේ කේන්ද්‍ර කරගත්තු පොදු ජනයාගේ කඳුරු. අනික රනිල් වික්‍රමසිංහ සජිත් බැසිල් රාජපක්ෂලා ඍජුව හෝ වක්‍රව වංක සහයෝගීත්වය දක්වන කඳුරු උත්තරයි. දරුත් ඉන්නේ. දැන් මම දැක්ක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරලා තිබුණා මතකද? සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරලා තිබුණා ආණ්ඩුවත් එක්ක අපි එකට වැඩ කරන්න ලෑස්ති. ඇයි? මේක භයානකයි. මේ පොදු ජනයාගේ ක්‍රැස්වීම භයානකයි. රාජ්‍ය සේනාත මේලකට පුවත්පතකට කියලා තිබුණා මන්ත්‍රීවරයෙක් මැදිහත් වෙලා සජබෙයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු කිරීමේ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා. මන්දක මාතලේ රෝහිණි කවිරත්න කියන මන්ත්‍රීවරයෙක්ගෙන් අහනවා, එයා සජබෙ මන්ත්‍රීවරයා. එතුමියගෙන් අහනවා ඔයාට වැඩි කැමති රනිල්ටද සජිත්ටද කියලා. මේ සජබෙ මන්ත්‍රීතුමිය එතුමිය කියනවා දෙන්නම මට මගේ ඇස් දෙක වාගේ ඉස්සර එකවහ එහක් වපර වගේ තමයි පෙනුනේ. දැන් ඇස් දෙක වාගේ මතක තියාගන්න. ඒක අබද්ධතාවයට යමින් තියෙනවා. හරිද? එයි. ඒගොල්ලෝ නොහිතපු බෙදීම ඇති වෙමින් තිබෙනවා. එනිසා ඊළඟ ජාතික මැතිවරණයකදී ඔය සියලු දෙනා එක කඳවුරකට එනවා මාලිමාවට විරුද්ධව. නැද්ද? මොකද කියන්නේ? එනවා. දැන් ඒ ලක්ෂණ පෙන්නමින් තියෙන්නේ. හරිද? දැන් බලන්න. සජබේ වේදිකාවට රැඟුත් NPP JVP පෝටි වේදිකාව බැලුවොත් NPP JVP UMP වේදිකාව බැලුවොත් NPP JVP TV සංවාදයක් බැලුවොත් අපේ එක්කෙනයි නේද හතර දෙනෙකුට අර පැත්තෙන් තුන් දෙනයි ඔක්කොම එකට නැද්ද බෙදিলা නැද්ද දැන් දැන් ඇත්ත කඳුරු බෙදමින් තිබෙන්නේ හරි එනිසා ඉදිරි දේශපාලනේ අතරමැද කවුරුත් නැතර වෙන්නේ නැහැ මේ කඳවුරුන් දෙකෙන් කතෝර ගන්න ඕන. දැන් අපි අහනවා මේ බොරැල්ල ආසමේ පීඩාවට පත්වලා දරිද්‍රතාවේ පතුලටම ගිලිලා ඉන්න තමන්ගේ දරුවගේ අනාගතය ගැන විශ්වාසයක් නැති තමන්ට ඉන්න හරියම නිවාසයක් නැති හරියම ආහාර වේලක් නැති ලයිට් බිල ගෙවා ගන්න බැරි වර්ග අඩි 350ක කුඩා කුකුල් කූටුවක් වගේ ගෙදරක හිරවලා ඉන්න පුරවැසියන් අපි අහනවා ඔබ තෝරා ගන්න ඕන මොන කඳවුරුද කෝකද අර පාරම්පරික මේ රට විනාශයට ගෙනෙනලද දූෂිත ප්‍රභු කඳවුරද පොදු ජනයාගේ කඳවුරද මං කියන්නේ කිසි තර්ක විතර්කයෙන් තොරව පීඩාවට පත් වුණු අපේ ජනතාව තෝරාගත යුතු කඳවුර ජාතික ජන බලවේග නියෝජන කඳවුර ඒගොල්ල සෝපිය අතර වෙනස්කම් මොනවද ඒගොල්ල අපිය අතර වෙනස්කම් ඒගොල්ල මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන අය පොඩි ගණන් නෙවෙයි මතක තබා ගන්න පොඩි ගණන් නෙවෙයි බෙහෙත් වලින් හොරකම් කරන අය සීනි වලින් හොරකම් කරන අය
මිනිසුන්ගේ කණ්ඩ බොණ්ඩ තියෙනදී නේද මෑතකදී පිටි පිටි කිලෝ එකක් රුපියල් 165ට දෙන්න පුළුවන් හැබැයි බදු ගහලා සමාගම් දෙකකට ලාභය කොට ගස්සනවා ඒගොල්ලෝ ඉන්නේ අනේ ජාවාරම්කාර ව්‍යාපාරික ඒගොල්ලන්නේ කී හොරකම් කරන සීනි කිලෝ එක රුපියල් 50කින් අඩු කරන්න තිබ්බා බද්ද 50කින් අඩු කරා හැබැයි සීනි අඩු වුණේ නැහැ විගණන වාර්තාව කියනවා ඒ නිසා අහිමි වෙච්ච බදු ප්‍රමාණය කෝටි 1500යි කෝටි 1500 කොට ගැහුණේ ඒගොල්ලන්ගේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් අතින් අන්න ඒගොල්ලෝ ගාව ඉන්නේ හොරා ජාවාරම්කාරය ඒගොල්ලෝ කරන්නේ හොරකම නාස්තිය ඒක තමයි ඒගොල්ලන්ගේ කඳවුර නෑතකදී විගණකාධිපතිතුමා ආණ්ඩුවේ විගණන ප්‍රධානී එතුමා කතාවක් කියලා කිව්වා පහුගිය කාලේ කෝටි ලක්ෂ 8ක ට්‍රිලියන ට්‍රිලියන 8ක කෝටි ලක්ෂ 8ක ණය ආරම්භ තියෙනවා කිව්වා ව්‍යාපෘති ණය පාලම් හදන්න බෝක්කු හදන්න හරිද ඔය නෙළුම් කුළුණු හදන්න ගුවන්තොට පොළවල් හදන්න ණය ආරම්භ තියෙනවා කෝටි ලක්ෂ 8ක් ණය ආරගෙන එක ඒවා ව්‍යාපෘති ණය කෝටි ලක්ෂ 8ෙන් හදලා තියෙන ව්‍යාපෘති බලපුවාම ව්‍යාපෘති වල එකතුව කෝටි ලක්ෂ 2යි ත්‍රිලියන 8ක් ණය අරගෙන හදලා තියෙන්නේ ත්‍රිලියන 2ක කියන්නේ විගණාධිපති විගණකාධිපති කියන්නේ එතකොට මොකද කියන්නේ රුපියල් 100ක් ණය ගත්තා නම් 75ක් ගහලා 25ක හදලා ඉස්සර අපි හිතුවේ 25ක් ගහනවා 75ක හදනවා කියලා වෙලා තියෙන දේ මොකද 75ක් ගහලා 25ක හදලා හොරු ඒගොල්ලෝ නියෝජනය කරන හොරු ඒගොල්ල නියෝජනය කරන හොරකම ඒගොල්ල නියෝජනය කරන දූෂණේ අන්න ඒ කඳු ඕනම් තෝරගන්න හැබැයි ජාතික ජන බලවේගයේ නියෝජනය කරන්නේ හොරකම නතර කරන දූෂණේ නතර කරන හොරකමේ දූෂණේ යෙදුණු අයට දඬුවම් දෙන හොරකම් කරලා දූෂණය කරලා එක්රස් කරගත්තු ධනය තෝරගන්න පාලනය තමයි ජාතික ජන බලවේගයේ පාලනය දැන් මොකද මේ වතු වලින් ජනතාව තෝරගන්න තමුනාසලක ධනේ හොරකම් කරලා හොරු රකින්න පාලකයන්ද හොරකම නතර කරලා හොරකමට දඬුවම් දෙන පාලනයක්ද අන්නේ පාලනය තමයි ජාතික ජන බලවේගී පාලනය වෙනස මේ කඳවුරු දෙක ඒගොල්ලගේ කඳවුර අපේ රටේ ජාතික සම්පත් විකුණන එක ටෙලිකොම් එක විකුණනවා කෝටි 1200ක් ගියා වෘද්ධි ලාභය රක්ෂණ සංස්ථා විකුණනවා කෝටි 1000යි ගියා වෘද්ධි ලාභය සෙල් ගෑස් සමග විකුණනවා මේ අවුරුද්දේ මුල් මාස 3 ලාභය මිලියන 336 විකුණනවා බලාගාර විකුණනවා ජලාශ විකුණනවා ඒගොල්ලන්ගේ සැලසුම මොකද්ද රටේ ජාතික සම්පත් විකුණලා ජීවත් වෙන එක ඒක තමයි ඒගොල්ලෝ නියෝජනය කරන ආර්ථික ප්‍රතිපත්ති රනිල් වික්‍රමසිංහට මේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලයට පත් වෙලා විකුණනවා හැර හදන එකක් ගැන කිව්වද එක කතාවක් හදනගෙන කියන්නේ මම ටෙලිකොම් විකුණනවා මම තෙල් සංස්ථා විකුණනවා මම තෙල් ටැංකිය විකුණනවා එමුණ කියන්නේ මම සෙල් ගෑස් විකුණනවා මම හෝටල් විකුණනවා මම ඉඩම් විකුණනවා ඒගොල්ලෝ ප්‍රතිපත්තිය විකුණන එක ඒගොල්ලෝ නියෝජනය කරන්නේ රටේ ජාතික සම්පත් විකුණා ජීවත් වීම ජාතික ජන බලවේග නියෝජනය කරන්නේ රටේ ජාතික සම්පත් උපයෝගී කරගෙන මහා දවන්ත නිෂ්පාදනයක් ඇති කරලා ලෝකෙත් එක්ක ඉස්සරහට යන ගමන. පෞද්ගල කාලේ ලෝකේ වසංගතාව යුද්ධාව හැබැයි ඈම වෙලාවට ඔරොත්තු දීපු රටවල් කීපයක් තියෙනවා. යුරෝපය දැන් රුසියන් යුක්‍රේන් යුද්ධය තියෙනවා. රුසිය යුරෝපයේ අර්බුදයක් තියෙනවා. ඉතාලිය නේද අර්බුදයක් තියෙනවා. අපේ සහෝදරයෙක් ඉන්නේ ඉතාලිය නේද? ඇමරිකන් එක්සත් ජනපදයේ රුසියන් යුක්‍රේන් නිසා අර්බුදයක් තියෙනවා. කොවිඩ් වසංගතය විසින් ලෝක සමහර රටවල් කඩාවැට්ටුවා. හැබැයි වසංගත වලට යුද්ධ වලට මූල්‍ය කඩාවැටීම් වලට ඔක්කොටම වරුත්තු දෙන රටවල් තියෙනවා මේත කාලේ. එකක් ඉන්දියාව. ඒගොල්ලෝ ලෝකෙට වරුත්තු දෙනවා. ඒගොල්ලෝ මෑතකදී මම දැක්ක වාර්තාවක් ඉදිරිපත් කළා 2047 වෙනකොට. නිදාස අරගෙන අවුරුදු 100 පිරෙනකොට ලෝකේ පළවෙනි ආර්ථික බවට ඉන්දියාව පත් වෙනවා කියලා ඌ කිව්වා. ලංකාවේ රනිල් වික්‍රමසිංහ කියනවා
නිදාස ලැබලා අවුරුදු 100 පිරුණට 48 වෙනකොට යාන්තම් කන්න බොන්න තියෙන රටක් අද. ඉන්දියාව මේ අරුබුද වලට ඔරොත්තු දෙනවා. චීනය මේ අරුබුද වලට ඔරොත්තු දෙනවා. මැලේසියාව මේ අරුබුද වලට ඔරොත්තු දෙනවා. දකුණු කොරියාව මේ අරුබුද වලට ඔරොත්තු දෙනවා. වියට්නාමයේ මේ අරුබුද වලට ඔරොත්තු දෙනවා. ලංකාව සුනාමියක් අවුත් තහන්සි. ලෝක යුද්ධයක් අවුත් තහන්සි. නේද? රටේ වසංගතයක් අවුත් තහන්සි. නැත් අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. එයි. ඔරොත්තු දෙන හැම රටක්ම කොතනද ගොඩනගලා තියෙන්නේ? ඔරොත්තු දෙන හැම රටක්ම හදලා තියෙන්නේ නිෂ්පාදනයේ. ඉන්දියාව නිදාස ලැබෙනකොට අපිට වඩා අවුරුද්දකට කලින් නිදාස ලැබුවේ අපිට වඩා ලොකු තාක්ෂණ තිබ්බනේ. අපිට වඩා ලොකු කාර්මික රටක් හිටියට තිබ්බනේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද ඉන්දියාව මෝටරත කර්මාන්තයෙන් කෙල පැමිණි රටක්. අපිට අවශ්‍ය නැ මෝටරත ගේන්නේ අපි ඉන්දියාවෙන් ඒගොල්ල නිෂ්පාදනය කරනවා අපි ගේනවා. බෙහෙත් තමන්ට අවශ්‍ය බෙහෙත් නිෂ්පාදනය කරනවා ලෝකයට අවශ්‍ය බෙහෙත් අතන ඉන්දියාව. ඒගොල්ල බෙහෙත් අතනවා අපි ගේනවා. නේද? රෙදිපිලි ඉන්දියාව ලෝකයට රෙදිපිලි හදනවා අපි ඉන්දියාවෙන් ගේනවා. ලොකුලුණු ඉන්දියාව ලොකුලුණු වර්තාපල් නිෂ්පාදනය කරනවා අපි ගේනවා. අපිට විතර නතුනම අපි ඉන්දියාවෙන් විතර ගේනවා. අපිට මස් නැතුනම ඉන්දියාවේ මස් ගේන්න යෝජනා කරනවා. ඒ කියන්නේ මොකක්ද? ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙනවා අපි ගෙන්නන රටක් බවට පත් වෙලා තියෙනවා. ඒක නෙමෙයි අදහස. ඒගොල්ලෝ හදනවා අපි ගේනවා. ඕක තමයි අපි මුහුණ දීපු ආර්ථිකය. දීර්ඝ කාලයක් අවුරුදු 75 කියලා මේ පාලකයන් අපිට අපේ නිෂ්පාදන ඉස්සරහට ගේන්න බැරුණා. තිබුණු නිෂ්පාදනත් කඩාවැට්ටුවා. ඉන්දියාවෙන් අපි කඩදාසි ගේනවා. අපේ ඇමිලි පිටියේ වහලක් වෙන කඩදාසි කම්මල් තිබ්බා වහලා දැම්මා. ඉන්දියාව අපි සිමෙන්ති ගේනවා. අපේ සිමෙන්ති නිෂ්පාදන කඩාවැට්ටුවා. ඉන්දියාව අපි කිරි පිටි ගේනවා. අපි කිරි නිෂ්පාදන කඩාවැට්ටුවා. ඉන්දියාව අපි රෙදි පිටි ගේනවා. තුල්ලිරිය මත්තේකට පූකොඩ වේයන්ගොඩ රෙදි ජනපද තිබ්බා. රෙදි ජනපද කඩාවැට්ටුවා අපි ඉන්දියාවෙන් රෙදි පිටි ගේනවා. අපි උපාලි සමාගම පොඩියට හරි පටන් ගත්ත මොකද්ද පියට් කාර් එක. හැබැයි අපි කාර් හදන්නේ නැහැ අපි කාර් දිනනවා. උපාලි සමාගම යුනික් රෝඩි රේඩියෝ එක හැදුවා. හෙත්ත ගණන් වල අද තිබ්බනම් ඒවා තාක්ෂණයෙන් දියුණුවතම දේවල් බවට පත් කරන්න තිබ්බා. හැබැයි යුනික් අපි හදන්න පටන් ගත්තා වැහුවා අපි ඔක්කොම ටීවී රේඩියෝ පිටරටින් ගේනවා. මොකද්ද කරේ? ලෝකේ හැම දියුණුවෙච්ච රටක් පතුලේම තියෙන රහස ඒ රටේ සම්පත් ඒ රටේ දෙනුම ඒ රට කලමනාකරණය කරලා ඉතා හොඳ නිෂ්පාදන සහිත ආර්ථිකයක් හදුවා. අපි ඔක්කොම ගේන ආර්ථිකයක් තියෙනවා විකුණන ආර්ථිකයක්. ඔන්න රනිල් මහින්දලගේ ආර්ථිකය විකුණන ආර්ථිකය ජාතික ජන බලවේගයේ ආර්ථිකය ගොඩනගන හදන ආර්ථිකය. තෝරගන්න දින උත්තරයි විකුණන ආර්ථිකය නම් ඔන්න තියෙනවා නේද? මේ ආපු ගමනම හොඳයි නම් විකුණ විකුණ ජීවත් වෙන්න ඕන නම් ඔන්න තියෙනවා මේ කඳවුර. හැබැයි මේ ආර්ථික ගමන නතර කරලා අපේ රටේ නව නිෂ්පාදනයට පනපවන ලෝක වෙළඳපොලේ භාණ්ඩා සේවා නිෂ්පාදනයේ වෙළඳපොල කප්පත් කරගන්න අපේ නාවික කර්මාන්තේ උඩට ගේන අපේ රසායනික කර්මාන්තේ උඩට ගේන අපේ ඇඟලුම් කර්මාන්තේ උඩට ගේන අපේ පොස්ෆේට් නිදියම් පොහොර නිෂ්පාදනය කරන අපේ පිරිපාදු ආශ්‍රිතව නයිලෝන් කර්මාන්තය පොහොර කර්මාන්තය සිපෙට් සිපෙට් කෝලෙන් හදපු කෘමිනාශක වල්නාශක කර්මාන්තය දියුණු කරන නව ආර්ථික ගමනක් ඕන නම් අන්න ජාතික ජන බලවේගයේ ආර්ථික ගමන තෝරගන්න තියෙන කොයි පැති දෙකද? ඒ විතරක් නෙවෙයි. නීතිය ඒගොල්ල නීතිය කඩාවැට්ටපු ආර්ථික රටක්. ධනේ තියෙන කෙනාට රැකවරණ දෙන දුප්පත් කෙනාට දඬුවම් දෙන නීතියක් අපේ රටේ තියෙනවා. පාකිස්තාන අගමැතිවරු හිරේ ගියා. බංග්ලාදේශ අගමැතිවරු හිරේ ගියා. තමිල්නාඩුවේ මහමති හිරේ ගියා. ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරේ කිරියන්නේ. එයි. දේශපාලකයට රැකවරණ දෙන ධනය බලය තියෙනකට කෙනාට රැකවරණ දෙන දුප්පත් දුබල කෙනා තලාපෙල දමන නීතියක් තියෙන්නේ. නීතිය සාධාරණද? නෑ. නීතිය සාධාරණ නම් කුඩු තියෙන විදියක් නෑ වත්තේ. අපි දූපත අපිට කුඩු වෙන්න දෙන මාර්ග දෙකයි.
එක ගුවණින් එක මුහුදෙන් ගුවණින් යන තියෙන්නේ එක ගුවන් දොර පොළයි මත්තල තිරව තමයි ගුවන් යන නේ එකයි ඔතනින් කුඩු වෙන එනක නතර කරගන්න පුළුවන් මුහුදෙන් එනක නතර කරගන්න පුළුවන් හැබැයි මේ කුඩු ගේන්නේ කවුද සමහර දවස් වල අහුවෙන කුඩු කිලෝග්‍රෑම් 200 සාමාන්‍ය කුඩු කිලෝ එකක් රුපියල් කෝටියයි එකට රුපියල් කුඩු කිලෝග්‍රෑම් කුඩු කිලෝ 200ක් කියන කොතරද රුපියල් කෝටි 200ක කුඩු වත් එකවරුවත් ඉන්නවද කෝටි 200ක බිස්නස් කරන්න පුළුවන් නේද 10 ලක්ෂ 2000ක බිස්නස් එකක් කරන්න පුළුවන්ද වත් එකටවත් නෑ වත් එකේනා කුඩු ගේන කෙනා නෙවෙයි වත් එකේනා ග්‍රෑම් 2 3ක් අතේ තියාගෙන විකුණන කෙනා එහෙම නැත්තම් අරගෙන කුඩු වලට ඇබ්බැහි වුණු කෙනා අද අපි හිරගෙදර ගිහිල්ලා බලුවොත් ඉන්නේ කවුද කුඩු තොග ගණන් අහුවෙනවා කුඩු ගේන කෙනා අහුවෙන්නේ හැබැයි ඉරේ ඉන්නවා අර ග්‍රෑම් 2 3ක් අතේ තියාගත්තු කෙනයි කුඩු ටිකක් ගහපු කෙනයි අන්න හිරි නැද්ද ඒ කියන්නේ මොකද්ද නීතිය සාධාරණයි අපරාධ කරුවන් පාර්ලිමේන්තුවේ ඉන්නවා කප්පම් අරගෙන මහා අධිකරණෙන් එංගපෙතුපු කෙනා පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ සංවිධායක රත්තපුර මිනිහ ඝාතනය කරලා ජීවිතාන්ත දක්වා හිරදඬුවම නියම කෙනා පස්සේ අපි ඉල්ලනඩුවේ නිදහස් වුණා මහා අධිකරණ තීන්දුව ඒක එයා රාජ්‍යමති මාගම් කොට ගැහුවා කියලා විශාල සොරකම් චෝදනා එල්ල වුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒකද මොකද්ද ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ එනිසා අපිට රටක් ඕනේ නැද්ද ධනය බලය දුප්පත් පොහොසත් ભેදකින් තොරව හැම කෙනාටම සාධාරණ නීති ඊට වෙන රටක් ඕනා අන්න ජාතික ජන බලවේගය අපි හදන්නේ එහෙම රටක් අපේ පොලිසිය මහත්යට තමගේ යුනිෆෝම් එකේ ගෞරවය තමගේ පටියේ ගෞරවය තමගේ තනතුරේ ගෞරවය සහිත පුරවැසියන් වෙනුවෙන් නීතිය සාමය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වෙන නිදාස දෙන නව ආණ්ඩුවක් අපි හදන්න ඕන හදන්න ඕන නැද මහණ්ඩුව වල් වැදුණු නීතිය වල් වැද ලෝකෙ කිසි රටක් දියුණු වෙච්ච රටවල් දිහා බලන්න ඒ හැම දියුණු වෙච්ච රටකම පතුලේ දෙන ප්‍රධාන සාධකේ නීතියේ විධානයේ ආධිපත්‍යය සාධාරණ නීතියක් තියෙනවා අපේ රටේ සාධාරණ නීතියක් නැහැ ධනෙ තියෙනවා නම් එළියේ බලය තියෙනවා නම් එළියේ දුප්පත්කම් ඇතුලේ නේද බලය නැත්තම් ඇතුලේ සාධාරණද මේ සාධාරණේ එනි සමතක තියාගන්න ඒගොල්ලෝ නියෝජනය කරන්නේ ඒගොල්ලන්ට රැකවරණය හදන නීතිය දුප්පත්යට දඬුවම් දෙන නීතිය අපේ කඳවුර නියෝජනය කරන්නේ හැම කෙනාටම සාධාරණ නීතිය සහිත රටක් අපි නියෝජනය කරනවා හදන්න ඕනේ ඒ කඳවුර ඒගොල්ලෝ නියෝජනය කරන්නේ ජාතිවාදය දනුත් තන 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 මේ ගැටුම් හදන්න හදනවා කුරුන්දි විහාරේ කේන්ද්‍ර කරගෙන ගැටුම් එනවා පොන්නම්බලගේ ගෙදර ගිහිල්ලා වටලන්න හදනවා මේ නිකන් නෙවෙයි මතක තියාගන්න මේ නැවත වසර ගණනාවක් හත් දාපලපු සූත්‍රය ජාතිවාදී ඒගොල්ල නියෝජනය කරන්නේ ජාතිවාදී ඒගොල්ලන්ට ඕන ජාතිවාදී ගැටුම ඒගොල්ලන්ට ඕන සිංහල දෙමළ මුස්ලිම් ජන අතර වෛරය ක්‍රෝධය සැකය අවිශ්වාසය වර්ධනය කරන්න ඒගොල්ල කවදාවත් ඕනේ නැහැ සිංහල දෙමළ මුස්ලිම් ජන අතර ජාතික සමගිය ඒගොල්ල නියෝජනය කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජන අතර වෛරය ක්‍රෝධය සැකය අවිශ්වාසය නියෝජනය කරන කඳවුර අපි නියෝජනය කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් සෑම ජන කොටසකම සමාන අයිතිවාසිකම් පිළිගන්න නේද සාමකාමී සහයෝගයේ ජීවත් වෙන රටක් අපි අපේක්ෂා කරනවා එහෙම රටක් ඕනේ නැද්ද අපිට එහෙම රටක් ඕනේ එනිසා තීරණාත්මක බෙදීමකට අපි ඇවිල්ලා තියෙනවා මේ රට විනාශ කරපු කඳවුර මේ රට ගොඩ ගන්න ජාතික ජන බලවේගයේ කඳවුර එනිසා බොරු බෙදිනි සියල්ල අවසන් කොළපාට නිල්පාට කියලා බෙදුනා ඉවරයි සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදුවා ඉවරයි ඒ සියලු බෙදීම අහෝසි කරලා උඩයි යටයි කියලා බෙදලා තියෙනවා මේ රට හොරකම් කරන අය හොරකම නතර කරන අය හොරකම ආරක්ෂා කරන අය හොරකමට දඬුවම් දෙන අය මේ රටේ ජාතික සම්පත් විකුණන අය ජාතික සම්පත් කරටේ ආර්ථිකය ගොඩනගන අය මේ රටේ නීතිය කඩන අය නීතිය රකින්න අය මේ රටේ ජාතික සමගිය නැති කරන අය ජාතික සමගිය හදන අය විතරයි තියෙන්නේ ඒ නිසා මම හිතන්නේ කිරා මැන බලන්න ගොඩක් සාධක අවශ්‍ය නැහැ මේ රටේ පොදු ජනයා මහත් අපේක්ෂාවකින් යුතුව එළබෙන ජාතික මැතිවරණ කරේ ජයග්‍රහණය කළ යුතු කඳවුර
ජාතික ජනබල වේගයේ කඳුළු. ඉතින් මම හිතනවාද බොරල් ආසනේ ඉතාම සාර්ථක සමුළුවක් අපි පැවැත්වුවා. අපි බොරල්ලේ විවිධ වතු වල විවිධ අවස්ථාවල අපි රැස්වීම් තියලා තියෙනවා. විවිධ සමුළු තියලා තියෙනවා. හැබැයි මම හිතන මෑත ඉතිහාසයේ ජාතික ජනබල වේගයේ ජනතා විමුක්ති පෙරමුණ තියනලද සාර්ථකම සහ ජනතාවගේ විශාලම සහභාගිත්වය සඳහා රැස්වීම අපි තියලා තියෙනවා. ඔබ මේ රැස්වී තිබෙන ඔබ නිකන් ඡන්දදායකෙක් වෙන්න එපා. ඔබ මේ වෙනස කිරීම සඳහා නේද ඒ දැන් වෙලේ පුරුකබ්බවට පත් වෙන්න අසල් ලස්සෙට කතා කරන්න වත් එකනට කතා කරන්න අවුරුද්දයි තියෙන්නේ රනිල් වික්‍රමසිංහට තව තියෙන අවුරුද්දකටත් වඩා කෙටි කාලයක් ලබන අවුරුද්ද අගෝස්තු මාස වෙනකොට අනිවාර්යයෙන්ම ජනාධිපති ඡන්දය කැඳවන්න ඕන එයා දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් හිටියා තව අවුරුද්දකට වඩා අඩු කාලයක් ඉඳ තියෙන්නේ එනිසා මේ වසර කියලා කියන්නේ ගෙවෙන වසර කියලා කියන්නේ ඉතාමත් අපේ රටේ ඉතාමත් වැදගත් ජාතික මැතිවරණගෙන වසරක් එනිසා මේ තීරණාත්මක අවස්ථාවේ අත්තරින් නැතුව පසුබාහන නැතුව හැම කෙනාම මුණ ගැහිලා මේ සත්කාරය අපි අදිස්ථානකේ යුතුව 75 වසරක් අපේ රට ගමන් කරමින් තිබෙන මේ විනාශ මාවතේ ගොඩ ගන්නවා කියන අදිස්ථානයේ යුතුව පෙරටෙමු ඉදිරියටම කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි